नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नतं माता पिता खैरा अन्येवापि सम्मापनिहितं चित्तं सेय्यसोनं ततो करेति। श्रद्धावंत पिन्नतुनी, तुम लोकाग्र वू भाग्यवत अरिहत सम्मा संबुदुरजानन वहन्से विसिं सौरेय्य इष्टवर्यन वहन्से निमित्तेन देशना कोट वदाल दमपद गाथावा। नतं माता पिता खैरा अन्ये वापि च ज्ञातका, माउपियं विसिंवत अन किसे नैद हितमुतुरं विसिंवत सिदु करन देयक नोव। सम्मा पनीतं चित्तं आर्य अष्टांगिक मार्गेट अनुव मनाव पिहिटुवा गन्ना लद सित सेय्यसो नं ततो करे। ए हेतुवें ए पुज्जलया उसस् भावयेट पट करयि। मेकयि गाथावे तेरुम। ඒ කියන්නේ යම් කිසි කෙනෙක් රහත් වෙනවා, පසේ බුදු වෙනවා, ලෝතුරා බුදු වෙනවා. මේ ලෝකෝත්තර තත්ත්වයේ ඉතාමත්ම සේයතාවක්. සේයතාව කියන්නේ උසස් භාවයක්. ඒ සේයසෝ භාවය ඇති කරගත්තේ අනුන්ගේ මෙහෙයවීමකින් නෙමෙයි, තමාගේ සිතේ සම්මාපණිහිත නිසායි. සම්මාපණිහිතං කිව්වේ සම්මා දිට්ඨියෙන්, සම්මා සංකල්පනාවෙන්, සම්මා වාචා කම්මන්ත ආජීවයෙන්, සම්මා වායාම සම්මා සති සම්මා සමාධියෙන් පුහුණු කරගන්නා ලද, වඩන ලද, භාවිතා කරන ලද සිතටයි සම්මා පණිහිත චිත්තය කියලා කියන්නේ. අපි දානයක් දෙනවා. මේ දානේ දෙන්නේ සම්මා පණිහිත සිතින්. අපි කුරුල්ලෙකුට කෑම ටිකක් දෙනවා. මේ දෙන්නේ සම්මා පණිහිත සිතින්. කුරුල්ලා කියන්නේ ලස්සන සතෙක් වෙන්න පුළුවන්. අහසේ පියාසර කරන සතෙක්. ඒ සතා දකින්නකොට ඇතම් කෙනෙක් ඔහු කෙරෙහි ආසාවක් ඇති කරගන්නවා. ලස්සන බලන්ද, පියාසර කරන හැටි බලන්ද, නාද කරන හැටි බලන්ද. එතකොට ඇති වෙන්නේ අකුසලයක්. එතකොට මිච්ඡා පණිහිත සිතක්. ඒ කුරුල්ලා දකින්නකොටම නැනවතා කල්පනා කරනවා, මේ කුරුල්ලා දීර්ඝ සංසාරේ අසංඛ්‍ය වාරයක් මගේ මව, මගේ පියා, මගේ සහෝදරය, මගේ සහෝදරිය, මගේ දුව, මගේ පුතා, මගේ මේ නෑයෝ අනන්ත වාරවල මේ කුරුල්ලාම මව් කෙනෙක් වෙලා මට පෙවූ කිරි දීර්ඝ සංසාරය එකතු කළා නම් සතර මහා සාගරයේ ජලයට වැඩි. මේ කුරුල්ලාම මව් කෙනෙක් වෙලා මගේ වියෝවෙන් හැඳු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි. මේ කුරුල්ලාම මව් කෙනෙක් වෙලා මට උපකාර වී සිට අභාවයේට ගියා මම ඇඬු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි. එවන්ගේ මේ කුරුල්ලාම අද මෙහෙම කුරුල්ලෙක් වශයෙන් ඉන්නත් නමුත් අනන්ත වාරවල භවාග්‍රේ සැප විඳා අරූප ලෝකවල වාසය කළා, බ්‍රහ්ම ලෝකවල වාසය කළා, දෙව්ලොව සැයේ වාසය කළා, සද්දේව පදවි, බ්‍රහ්ම රාජ පදවි, සක්විති පදවි දැරුවා. අනන්ත වාරවල තිරිසං අපායේ දුක් විඳ, අනන්ත වාරවල ප්‍රේත අපායේ දුක් විඳ, අනන්ත වාරවල සුපත් නරකවල ලෝකාන්තරික නරකවල දුක් විඳ, අනන්ත වාරවල අටමහා නරකේ දුක් විඳ. අද මේ පක්ෂීක වශයෙන් අහේතුක ප්‍රතිසන්දියක් ලබා සිටින මේ සතා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, මොහුගේ දීර්ඝ සංසාරයේ කරගෙන තියෙන අපරාපරිය කුසල විපාක මත වී සුගතියකට පත් වේවා, කල්‍යාණ මිත්‍රයන් ලැබේවා, කල්‍යාණ මිත්‍ර ඇසුරු කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කෙරේවා, යෝනිසෝ මනසකාරයේ පුරුදු කරගෙන ධම්මානුධම්ම ප්‍රතිපදා කියන බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙනසේ පිළිවෙත් පුරා සංසාර දුකින් එතෙර වී අමා මහ නිවන් දකීවා. අන්න සම්මා පණීත වුණා කුරුල්ල බලාගෙන. ඕට කෑමට ගත් දෙන කොටත් ඒ වගේ තමයි හිතන්නේ. ඕ කෙනේ මෙත් සිත හිතන කොටත් මේ වගේ හිතෙනවා. ඒ වගේම තමන් ගැනත් හිතෙනවා. අනන්ත වාරවල මමත් මේ වාගේ කුරුල්ලෙක් වෙලා දුක් විඳ වාර අනන්තයි. මේ කුරුල්ලා වගේම මමත් අනන්ත වාරවල අටමහා නරකේ හිටියා. අනන්ත වාරවල සුපත් නරකවල, ලෝකාන්තරික නරකවල. ඒ වගේම ත්‍රිසං, ප්‍රේතාපාය, තිරිසං අපාය, අසුරාපාය මේ වෙ හිටියා. පිටසක්වල හිටියා.
දෙව්ලෝ හිටියා බමලෝ හිටියා අරූප ලෝකෙත් හිටියා අද මා මේ තත්ත්වෙන් හිටියත් මේ ජීවිතයත් අසාරයි නිස්සාරයි තාවකාලිකයි අප්‍රමාදව ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරගත්තොත් මේ වෙනස් වෙන ලෝකයෙන් එතෙවි නවනස් වෙන සාන්ත සැපේ වෙන අමා මහ නිවනට පත් වෙන්න පුළුවන් මං අප්‍රමාද වන්නේ මේ කියලා තමන්ට තමන් ආවාද කරගන්න මෙන්න මේ වාගේ සිත ධර්මයට අනුව පිහිටුවා ගන්නවා නම් ඒකට කියනවා සම්මා පණිහිත චිත්තය කියලා මේ සම්මා පණිහිත චිත්තය අපට සෑම අරමුණකදීම පිහිටුවා ගන්නට පුළුවනි විශේෂයෙන්ම මේ සම්මා පණිහිත චිත්තය ඇතුළත් තමයි පස්පවෙන් වලකින්නේ දසා කුසලෙන් වලකින්නේ ගෘහස්ථව නිතිපන්සිල් රකින්නේ ආගිය වස්තමක සීල් රකින්නේ ගහ වාගේ උපෝසත අෂ්ටාංග සීලේ රකින්නේ නවාංග උපෝසත සීලේ රකින්නේ දස සීලේ රකින්නේ පැවිදි වෙන්නේ සාමණේර දස සීලේ රකින්නේ දෙවිසි කඳුවත් පුරන්නේ සේකියා ධර්ම පුරන්නේ වාගේම කෝටියක් සංවර උපසම්පදා සීලේ පිහිටන්නේ රකින්නේ සතර සංවර සීලේ රකින්නේ මේ සම්මා පණිහිත සිත නිසා එවාගේම දුතාංග සමාදන්ව කෙලෙස් දමනය කරන්නේ සමත භාවනා වඩමින් ක්ලේශයන් යටපත් කරන්නේ ධ්‍යාන සමාපatti උපදවමින් ආත්ම සංකාණේ නිවන්නේ විපස්සනා ඥාන වඩමින් සම්මුති ඉක්මවා පරමාර්ථය අවබෝධ කරගන්නේ මාර්ගඵල නිර්වාණ සාක්ෂාත් කරගන්නේ මේ සම්මා පණිහිත චිත්තේනුයි මේ සම්මා පණිහිත චිත්තය නිසා අපට පුළුවන්කම තියෙනවා මේ බුදුසසුනේදී උසස්ම ප්‍රතිලාභයක් ලබන්නට. ඒ මොනවාද? ආත්ම සංකාණී තුල තියෙන ක්ලේශයන් මැඩ පවත්වමින් සමත භාවනා විපස්සනා භාවනා තුලින් උසස් ආභෝධයක් ලබා ගැනීම.